ආයිබෝවන් කතා කරන පොත් එක්කයි අපි අද දවසේදීත් සම්බන්ධ වන්නේ මගේ අතේ තියෙන තවත් අලුත්ම කෘතියක් බොහොම අපූර්ව කෘතියක් විචිත්‍රවත් කෘතියක් කතාව කියවගෙන යනකොට හිතෙන්නේ අපි තවත් රටකට ගියා වගේ හැබැයි මේ කතාවේ අපේ විචිත්‍ර කතාවක් වුණාට ඒ කතාන්දරය ඇතුළත විශාල ඛේදවාචකයක් තියෙනවා අපි දන්නවා අපි ජපානය ගැන කතා කරනකොට හිරෝෂිමාව අපිට නිතරම මතක් වෙනවා හිරෝෂිමාවේ කඳුළු කතාව තමයි මේ ලියවිලා තියෙන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී චන්දන විජේකුන් මහතා විසින් රචිත හිරෝෂිමාවේ කඳුළු මේ කෘතිය පිළිබඳවයි අපි අද දවසේදී කතා කරන පොත් වැඩසටහනින් සාකච්ඡාවට බඳුන් කරන්නේ. ඒ වගේම ඔහු විසින් රචනා කරන තවත් කෘතීන් ගණනාවකුත් තියෙනවා. අපි ඉදිරි වැඩසටහන්වලදී ඒවා වෙන වශයෙන් කතා කරමු. අද අපි මූලිකත්වයේ ලබා දෙනවා මේ හිරෝෂිමාවේ කඳුළු කියන මේ කෘතියට. ආයිබන් චන්දන. මට මුලින්ම කියන්නකෝ ඔබ මේ ග්‍රන්ථ නිර්මාණ කරන දැන් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙක් විදිහට තමයි අපි ඔබ දන්නේ. එතකොට පුවත්පත් කලාවේ ඒ නිලලා ඉන්න අතරතුරේදී මේ ග්‍රන්ථකරණයට යොමු වෙන්නේ කොයි කාලෙද? ග්‍රන්ථකරණයට යොමු වෙන්නේ පුවත්පත් කලාවේදියෙක් හැටියටම මේ වැඩ කටයුතු කරන් යන අතරතුර තමයි. ඒකට මූලික හේතුව වුණේ මට ඉස්සර ඉඳන්ම මගේ අදහසක් තිබුණා මේ මම යමක් ඉගෙන ගන්න දේ සමාජයට දිය යුතුයි කියන එක. කියන්නේ තනියම ඒ තමයි ඉගෙනගත්තු දේ තියාගන්න නැතුව. නැතුව. ඒ අනුව තමයි මම පළවෙනි එක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මම ජනමාධ්‍ය පිළිබඳව ලේකකත්ව සම්නිවේදන පශ්චාත් උපාධිය ඉවර කළාට පස්සේ මගේ ඒකට ඉදිරිපත් කරපු පළවෙනි අපි කියන්නේ නිබන්ධනය විශ්වවිද්‍යාලය විසින් පිළිගත්තා ඒක මුද්‍රණය කළ යුතු මට්ටමක තිබෙනවා කියලා. ඒ අනුව තමයි මගේ ඔය කියන්නේ කවුරුක්වත් කතා නොකරන විෂයක් තමයි මම කතා කළේ මේ ශ්‍රී ලංකාවේ පුවත්පත් මණ්ඩල නීතිය කොයි විදිහටද සකස් වෙලා තියෙන්නේ කියන එක. ඒ විතරක් මෙහි කාර්යභාරයත් ඔබ සඳහන් කළා තිබෙනවා. මොකද කවුරුක්වත් මේ පුවත්පත් මණ්ඩල නීතිය සහ ඒ කාර්යභාරය පිළිබඳව කතා කරන්නේ නැහැ. අදත් ඒක අඩුයි කතා කරනවා. ඒ පිළිබඳව තමයි මගේ පළවෙනි කෘතිය මම 2000 වසරේ ප්‍රකාශයටපත් කරන්නේ. හොඳයි එතනින් ආරම්භයක් සපයනවා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල නීතිය සහ ඒ කාර්යභාරය කියන මේ කෘතිය තමයි චන්දන විසින් රචනා කරන ලද පළවෙනි කෘතිය බවට පත් වෙන්නේ. එතන ඉඳලාම ඔහු විවිධ විෂයන් යටතේ ග්‍රන්ථකරණයේ දෙනවා පුවත්පතේ කතන්දරේ න්‍යාය හා ප්‍රායෝගික භාවිතය පිළිබඳ විමසුමක්. ඒ තමයි චන්දනගේ දෙවන කෘතිය බවට පත් වෙන්නේ. ඒ වගේම ජනමාධ්‍ය හා සමාජ විඥානය මේ තමයි තෙවන කෘතිය බවට පත් වෙන්නේ චන්දනගේ. ඒ එක්කම එතන ඉඳලාම පොඩි වෙනසක් මම දකිනවා චන්දනගේ. අපි ඉදිරි වැඩසටහන්වලදී ඒ වෙනසත් එක්ක මේ වෙනම කෘතීන් කතාබහට ලක් කරමු. චන්දනට අවස්ථාවක් ලැබෙනවනේ චන්දන මේ රටවල් ගණනාවක සැරිසරන්නට. ඒ සැරිසරන අවස්ථාවලදීත් ඔබ තනියම ඒ රටවල් වල දැකපු දේවල් අත්විඳපු අත්දැකීම් තනියම භුක්ති විඳින්න සූදානම් වෙලා නැහැ. ඊට පස්සේ ඔබ ලියනවා මේ රටවල් දෙකක් ඇසුරින් තව කෘතීන් දෙකක්. ඔව් ඒ දෙකම පදනම් වෙලා තියෙන එකක් ලාහෝර් බලකොටුව කියන එක පාකිස්තානයේ ලාහෝර් නගරයේ පදනම් කරගත්ත ඓතිහාසික බලකොටුවක්. ඒ බලකොටුව පිළිබඳවත් ඒ වගේම මගේ ඊළඟ කෘතිය අසිරිමත් ගාන්ධාරය කියන එක මේකත් පාකිස්තානයට අයිති ඇෆ්ගනිස්තාන් දේශ සීමාවේ තියෙන බෞද්ධ නටබුන් තිබෙන ප්‍රදේශයක්. ඒ කෘතියත් මම ඒ පාකිස්තානයේ හිටපු කාල සීමාව තුළ සම්පාදනය කළ කෘති දෙකක්. විශේෂත්වය තියෙන්නේ මේ දැන් ඔය ලාහෝර් බලකොටුව කියන කෘතිය පිළිබඳව අධ්‍යයනය කරන්න තරම් පුරාවිද්‍යා දැනුමක් මට තිබුණේ නැහැ. ඒකට හේතුව තමයි මම පුරාවිද්‍යා විෂයක් හැටියට කළා නැහැ. නමුත් කියෝපු දැනුම විතරයි තිබුණේ. නමුත් පාකිස්තාන් පුරාවිද්‍යා කොමසාරිස් ඊතියා බාති මගේ පුද්ගලික මිත්‍රයෙක් හැටියට එතුමා මට එතුමා ලියපු පිටපතක් දුන්නා. මේක ඔබ කියෝලා බලන්න ඔබට මොන හරි ලියන්න පුළුවන්ද කියලා. මම ඒක ලංකාවට ආවට පස්සේ මම කියෝලා ඊට පස්සේ ටිකක් වෙහෙස මහන්සි දරලා මට පුළුවන් වුණා ඒක ලාහෝර් බලකොටුව නමින් ප්‍රකාශයටපත් කරන්න. අද ඒක පාකිස්තානයේ ලාහෝර් කෞතුකාගාරයේ මගේ කෘතිය තියෙනවා ඒකේ ඒගොල්ලන්ගේ පුස්තකාලේ. ඊට අමතරව නැවත වරක් මට පාකිස්තානයට යන්න ලැබුණා. ඒත් මම ලියපු ලිපියකට ප්‍රතිචාරයක් හැටියට. එහෙදි මට පාකිස්තාන ආණ්ඩුවෙන් දුන්න ආරාධනය අනුව තමයි මම ගියේ. ඔවුන් මගෙන් ඉල්ලීමක් කළා මේ බෞද්ධ නටබුන් පිළිබඳව ලියන්න කියලා. මම සති ගණනාවක් ඇෆ්ගනිස්තාන් දේශ සීමාවේ ඉතාම ආරක්ෂිත වලල්ලක් මැද මේ භූමිය පුරා ඇවිදගෙන ගියා. මේක පුරාවිද්‍යා නටබුන් භූමියක්. මෙහි තියෙන විශේෂත්වය තමයි මේ අපි මේ බුදුහාමුදුරුවන්ව වන්දනාමාන කරනවානේ.
දැන් බුද්ධ රූපය නිර්මාණය වෙන්නේ මෙන්න මේ භූමියේ. ඒ කියන්නේ ගාන්ධාරය පදනම් කරගෙන තමයි බුද්ධ රූපය නිර්මාණය වෙන්නේ. ඒ පිළිබඳව විවිධ මත තියෙනවා පුරාවිද්‍යාඥයන්ගෙන්. නමුත් මේ මත සියල්ලම අවසාන විග්‍රහයට අරන් බලනකොට සේදමාවත කියලා අපි කියන චීනයේ සිට එන සේදමාවතෙන් ආපු කුෂින ගෝත්‍රිකයෝ ගේ කනිෂ්ක කියන රජුරුවෝ එයා බුද්ධ රූපය නිර්මාණය කරනවා. ග්‍රීක හා රෝම දෙවිවරුන්ගේ රූප පදනම් කරගෙන ඒකට ආසියානු ස්වරූපයක් දීලා බුද්ධ රූපය නිර්මාණය කරනවා. මොකද බුදුහාමුදුරන්ගේ අහලා තිබුණ ගති ලක්ෂණ තමයි මේ රූපෙන් ඔහු නිර්මාණය කරන්නේ. ඔහු බෞද්ධෙක් නෙමෙයි. නමුත් ඔහු පකිස්තානයට එනවා. ඇවිල්ලා මේ භූමිය පදිංචි වුණාට පස්සේ ඔහු බෞද්ධෙක් බවට පරිවර්තනය වෙනවා. ඔහු ඊට පස්සේ බුද්ධ දර්ශනයට විශාල වශයෙන් ඇලුම් කරනවා. ඒකට හේතුව තමයි ධර්ම අශෝක රජුරෝ පනවා තිබුණු ඒ නීති අනුව බුද්ධ රූපය නිර්මාණය කරන අයිතියක් තිබුණේ නැහැ. ධර්ම අශෝක රජුරෝ කියලා තිබුණේ නෙළුම් මල ශ්‍රීපතුල ඒවට වන්දනාමාන කරන්න කියලා. ඔහු ඒක කඩලා ඔහු බුද්ධ රූපය නිර්මාණය කරනවා. අර කටවහරෙන් ආපු බුදුහාමුදුරන්ගේ ගති ලක්ෂණ ඒ රූපය තුළ නිර්මාණය කරනවා. යුරෝපයේ සහ ආසියානු ගති ලක්ෂණ තමයි බුද්ධ රූපය නිර්මාණය කරන්න පදනම් වෙන්නේ. ඒ අනුව තමයි මතුරා ගාන්ධාර ශිෂ්ටාචාරයේ බිඳ වැටිලා අවුරුදු 300කට පස්සේ මතුරා හැදෙනවා. මතුරාවෙන් පස්සේ අමරාවති සම්ප්‍රදාය අද අපි අද කියන බුද්ධ රූප නිර්මාණය එන්නේ අමරාවති සම්ප්‍රදාය තුළ. එන්නේ ඒ ශිෂ්ටාචාර තුනත් එක්ක තමයි බුද්ධ රූපය අපි මේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ කතාව තමයි මගේ මේ අසිරිමත් ගාන්ධාරයෙන් මේක ඉදිරිපත් කරලා තිබෙන්නේ. රටවල් කීයක විතර සංචාරය කරලා තියෙනවද? 20ක් විතර. 20ක් විතර. ඒ අත්දැකීම් එක තමයි මේ කෘතීන්වල ඒ බෙදා හදා ගැනීම අපේ පාඨකින්ට ලබා දීලා තියෙන්නේ. ඔබ හිරෝෂිමාව ඔබට ජපානයට යන්න අවස්ථාව ලැබෙනවා. මේ හිරෝෂිමාවේ කඳුළු නිෂ්පාදනය වෙන්නෙත් ඒ කියන්නේ මේ කෘතිය ඔබ එළි දක්වන්නෙත් ඔබේ ඒ ජීවිතයේ ලබ්ධ එක් අත්දැකීමක් එක්ක ඔබට යන්න අවස්ථාවක් ලැබුණු තැන. මට කියන්නකෝ ජපානයට ගිය කතන්දරේ. ජපානයට මම ගියේ මට මූලික වශයෙන් ජපානු විදේශ කටයුතු අමාත්‍යංශයේ මට ලැබුණු ආරාධනයක්. ඔවුන් සමග මම ළඟින් කටයුතු කළා කාලයක් තිස්සේ. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මට ආරාධනා කළේ. අවස්ථා කීපයකදී ඔවුන් මට ආරාධනා කළා ජපානයට එන්න අවුරුදු ගණනාවක් තිස්සේ. නමුත් මට තිබුණු කාර්ය බහුලකම හා විවිධ හේතු සාධක නිසා මම ඒක පොඩ්ඩක් ප්‍රමාද කර කර හිටියා. අවසාන වශයෙන් මම තීන්දුව කළා ජපානයට යන්න ඕනේ කියලා. ඒ අනුව ගිය වසරේ තමයි මම මේ කෘතිය නිර්මාණය කරන්න මූලික පදනම සකස් කරන්නේ. හිරෝෂිමාවේ මම හිටියා ගිහිල්ලා. මට මගේ රාජකාරී කටයුතු කරන්න තිබුණේ මට ටෝකියෝල. ටෝකියෝලින් මම හිරෝෂිමාවට ටික කාලයකට ගියාට පස්සේ මට පුළුවන් වුණා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මට ජපාන විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මුණ ගැස්සුවා. හිරෝෂිමාවට බෝම්බ දාලා ජීවිතය බේරාගත්ත අය. ඒගොල්ලෝ තාමත් ඉන්නවා. 20,000ක් විතර ප්‍රමාණයක් හිරෝෂිමා අවට ඉන්නවා ජීවත් වෙනවා. ඔවුන් දැන් වයසයි. ඔවුන්ට බෝම්බේ වැටෙනකොට ඔවුන් ළමා වියේ. මේ වගේ අය කීප දෙනෙක් මුණ ගැහෙන්න මට අවස්ථාව ලැබුණා. දැන් සමහර අයට අවුරුදු 85යි සමහරට 90යි. ඔවුන් වෙනුවෙන් තැන් තැන්වල සූදානම් කරලා තිනවා හිරෝෂිමාවල මේ සමාජ මධ්‍යස්ථාන, ඒ කියන්නේ පොඩි සමාජ සුබසාධන ආයතන. ඒවට ඔවුන් එනවා උදේවරුව, හවස්වරුව ඔවුන්ගේ කාලය ගත කරන ඒවට ඇවිල්ලා. ඒ අනුව මම එතෙන් ටාපු ඔවුන්ට ජපන් භාෂාවෙන් තිබික්ෂවරු කියලා කියන්නේ. තිබික්ෂලා හම්බ වෙලා මම ඔවුන් සමග කතා බහ කරලා මට පුළුවන් වුණා ඔවුන්ගේ අත්දැකීම් ළමා විය ඒදී බෝම්බේ වැටෙනකොට ඔවුන් හිටියේ කොහෙද කියලා. සමහර ඉතාම සංවේදී. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ මම ඔවුන්ගේ ඡායාරූප ගන්නට ඔවුන් කැමති වුණේ නැහැ. මොකද සමහර අය ඇඟ විකෘති වෙච්ච අය හිටියේ. සමහරගේ අත් ඇඟට ඇලිලා එහෙම විවිධ ශාරීරික ආබාධ තියෙන අය. ඔවුන් මූලික වශයෙන් 10 දෙනෙක් ඔවුන් සමග මම සම්මුඛ සාකච්ඡා ගත්තා. ඊට අමතරව හිරෝෂිමාවේ අද තියෙනවා පීස් මෙමෝරියන් මියුසියම් කියලා එකක්. ඒ කියන්නේ බෝම්බේ වැටිච්ච තැන. ඒකේ තියෙනවා මේ තිබික්ෂලා, ඒ කියන්නේ මේ වින්දිතයෝ, මේ යුද්ධෙන් පීඩාවට පත් අය තමන්ගේ අත්දැකීම් ලියලා දීලා යනවා මියුසියම් එකට. එතකොට ඒ අත්දැකීම් දීලා යන අත්දැකීම් වෙනම තියෙනවා මියුසියම් එකේ තැන්පත් කරලා. මම මියුසියම් එකේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයත් එක්ක කතා කළාට පස්සේ මට ඒවා බලන්න දුන්නා. මම එතනිනුත් තව ටිකපයක් ගත්තා. අරගෙන 25 දෙනෙක්ගේ හරි විශාල ගොඩනසක් තිබෙනවා. නමුත් ඒ ඔක්කොම මට කරගන්න බැරි නිසා මම
මේ වින්දිතයෝ මේ තිබික්ෂලා 25කගේ ජීවිත අත්දැකීම් මම සිංහලයට ගෙනාවා. මොකද ඉතාම සංවේදී කතා හා මේ පරමාණු බෝම්බයක ප්‍රතිඵල අපේ ලංකාවේ මිනිස්සු දැනගන්න ඕනේ. මොකද මේ හිරෝෂිමා එක අපි දකින දේ නෙමෙයි එතන වෙලා තියෙන්නේ. එතන කිලෝමීටර් 4ක් තනිකරම පිච්චිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එහෙම පිච්චිච්ච නගරය කොහොමද ඊට අවුරුදු 60කට පස්සේ අතිවිශාල දියුණුවකට ආවේ කියන කාරණය මේ පොතේ යම් ආකාරයක සඳහනක් කරලා තිබෙනවා. කතා කරන තවත් හුඟක් දේවල් තියෙනවා. විරාමයක් අරගෙන කතා කරමු. මේ පොතේ තියෙන අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩක්, ඉගෙන ගන්න හුඟක් දේවල්. ඉතින් අපි මේ සියලු දේවල් කතා කරමු විරාමයක් අරගෙන. හොඳයි, විරාමෙන් පසුව යලිත් කතා කරන පොත් හිරෝෂිමාවේ කඳුළු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන විජේකුන් මහතා විසින් රචනා කළ අලුත්ම මේ කෘතිය පිළිබඳවයි කතා කරන්නේ. චන්දන, දැන් මේ අපි දැන් මේ ඔබ මේ ලැබපු අත්දැකීම් එක්කම මේ කෘතිය තියෙන හින්දා ඔබට අයිතියකුත් තියෙනවා කතා කරන්න. මේ පොත හරහා අපිට ජීවිතයේ හුඟක් අත්දැකීම් ගන්න පුළුවන්. මට හිතෙනවා අපි අත්දැකීම් බෙදා හදාගමු. ඔව්, ඒක ඇත්තටම මෙහෙමයි. දැන් ඒක කියන්නේ දැන් ලෝකයේ යුද්ධයන් පැවතිච්ච රාජ්‍යයන් ගත්තාම, දැන් අපි උදාහරණ ලංකාව, රුසියාව, ඇමරිකාව, මේ සෑම රටකම විවිධ යුද්ධ තිබුණනේ. දෙවන ලෝක යුද්ධ තිබුණා, ඊට පස්සේ ඇති වෙච්ච කාරණා ඔක්කොම අරන් බලනකොට මේ හැම රටකම යුද සාහිත්‍යයක් තියෙනවා. නමුත් මේ ජපානයේ තියෙන යුද සාහිත්‍ය විශේෂත්වය තමයි ජපානයේ පුද්ගල කේන්ද්‍රීය යුද සාහිත්‍යයක් නැහැ. දැන් මම දැකපු දේ තමයි අද ලංකාවේ යුද සාහිත්‍ය ගැන කතා කරනකොට ඒක පුද්ගලිය කේන්ද්‍ර කරන් තමයි ගොඩ නැගෙන්නේ. යුද්ධකින් පස්සේ එහෙම සාහිත්‍යයක් එන්න ඕනේ, ඒ අත්දැකීම් ලියවෙන්න ඕනේ. නමුත් මේ ජපානයේ මිනිස්සු මේ මේ තිබික්ෂලා මේ වින්දිතයෝ තමන්ගේ අත්දැකීම් ඒ අත්දැකීම් කියනවා වගේම ඒකෙන් සමාජයට පණිවිඩයක් දෙනවා. ඒ පණිවිඩය තමයි යුද්ධය එපා, අපිට සාමයෙන් ජීවත් වෙන්න ඉඩ දෙන්න. යුද්ධය තිබුණොත් මෙන්න මේවා විපාක වෙන්නේ කියන එක. ඒ වගේම තරුණ ජනතාව ආමන්ත්‍රණය කරනවා. මේ හැම තිබික්ෂාවරෙක්ම, ඒ හැම වින්දිතයෙක්ම තරුණ ජනතාවට පණිවිඩයක් දුන්නා. ඒ පණිවිඩය තමයි අපි විඳපු අත්දැකීම් ඔබලා විඳලා නැහැ. අද මේ ජපානයේ ගොඩ නැගුණේ අපේ ශක්තියෙන්. ඒ නිසා ඒ ශක්තියට ධෛර්යයක් දෙන්න, වැඩ කරන්න, විනීතව හැසිරෙන්න කියන එක තමයි යොවුන් කියන්නේ. ඒ නිසා අද ජපන් ජනතාව සමස්තයක් හැටියට මං හිතන්නේ ලෝකේ ඒක හඳුන්වන්නේ සාමරාජ්‍යයක් කියලා. සාමරාජ්‍යයක් කියලා උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම අද ජපන් රාජ්‍ය තමන්ගේ විවස්ථා සංශෝධනයක් පිළිබඳව කතා කරනවා. දැන් වසර ගාණක් තිස්සේ ඉඳලා මම ඉන්නකොටත් මැතිවරණ කාලේ ආව ජපානයේ විවස්ථා සංශෝධනය පිළිබඳව නිරන්තරයෙන් සාකච්ඡා වුණා. නමුත් ජනතාව විරුද්ධයි විවස්ථා සංශෝධනයට. මොකද විවස්ථා සංශෝධනයෙන් සමහර හමුදාමය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරනවා. මිනිස්සු කැමති නෑ ඒකට. දැන් පොලිසිය එනවාට පාරට කැමති නෑ. පොලිසිය නෑ පාරේ. හමුදාව දැන් මම දැන් මෙච්චර හිටපු කාලෙක මම පොලිස් කාර්යයක් දැක්කේ එක දවසයි. ඒ කියන්නේ එහෙම එන්නේ නෑ. මොකද ඒක තමන්ගේ යුද සාහිත්‍ය තුළ මිනිසුන්ගේ හැසිරීම රටාව හා ඒ යුද්ධෙන් විදපු අත්දැකීම තුලින් මුළු සමාජයටම ලොකු පණිවිඩයක් දීලා තිනවා. ඒ පණිවිඩය දෙන්න එක කොටසක් තමයි මේ වින්දිතයෝ. ඔවුන් ලොකු කාර්යභාරයක් කරනවා. ඔවුන් තැන් තැන් වලට යනවා, පාසල් වලට යනවා, අධ්‍යාපන ආයතන වලට යනවා. ඔවුන් ගිහලා ඔවුන්ගේ අත්දැකීම් කියනවා. ඒ හැමතැනකින්ම කියන්නේ නියස්තික බෝම්බ වලින් තොර ලෝකයක්. ගොඩනැගීම සඳහා දැන් සමහර අය ගත්තාම අවුරුදු 80ක් විතර වෙනවා. එහි තියෙන විශේෂත්වය තමයි මේ අයට ෆ්‍රී පාස් එකක් දීලා තිනවා. ඕන වෙලාවක බස් එකක නැගලා යන්න පුළුවන්. කෝච්චි එක ගන්නේ භාගයයි, ටිකට් එකෙන් භාගයයි ගන්නේ, ටැක්සි එකක ගන්නේ ටැක්සින් භාගයයි. ඔවුන් මේ තමන්ගේ ඒක ප්‍රයෝජනට අරගෙන තැන් තැන් වලට යනවා. සමහරට හැරමිටියෙන් යන්නේ පාරේ ගිහිල්ලා, සමහර පාසල් වලට ගිහිල්ලා තමන් විඳපු අත්දැකීම කියනවා. කියමින් තරුණ පරම්පරාවේ මානසිකත්වයේ හදනවා. මම ඒවා දැක්කා. ඒ නිසා තමයි මට විශේෂත්වයෙන් වුවමනා වුණේ මෙන්න මේ අද මහලු වියේ පසුවන මේ වින්දිතයන්ගේ අත්දැකීම් ශ්‍රී ලාංකීය සමාජයට කොයි විදිහටද අවශ්‍ය වෙන්නේ කියන එක. මොකද යුද සාහිත්‍ය පුද්ගලීය කේන්ද්‍රීය සාහිත්‍යයක් නෙමෙයි මේක. සමාජයට පණිවිඩයක් දෙන්න ඕනේ කියන තැනින් දැන් ඔවුන් උත්සාහ කරන නිසා, ඒක සුදුසු හැටි නිසා මම මේක පොත නිර්මාණය කළේ. චන්දන, දැන් සාමාන්‍යයෙන් අත්දැකීමක් එක්ක ඒ අය දැන් වයසට යනකොට දැන් ওই පිරිසත් දවසක මේ කාලයත් එක්ක අවසන් වෙනවා, වියකිලා යනවා. එතකොට ඊළඟට ඉන්න කිසිම පරම්පරාවකට
මේ අතීතය ගැන මේ ඇත්තම කියනවනම් යුද සාහිත්‍යයෙන් ඇරෙන්න කතා කරන්න කෙනෙක් නැති වෙනවා. දැනට තවමත් අවුරුදු 80 90 පසු වෙන කිහිප දෙනෙක්ව ඉන්න නිසා ඔවුන් සැබෑවටම ගිහිල්ලා මේ මම ජීවත් වුණා, මම මේ යුද්ධයට මුහුණ දුන්නා කියලා කතා කරයි. හැබැයි එහෙම නොවන දවසක් එනවා. දැන් නමුත් මම විශ්වාස කරනවා ජපානයේ වැසියන්ගේ තියෙන ගති ලක්ෂණ, ඔවුන්ගේ හික්මීම, ඔවුන්ගේ විනය සියල්ල එක්ක වසර ගණනාවකදී අර යුද්ධයට මුහුණ දීපු පිරිස සියලුම දෙනා මේ ඒ ජීවිතයෙන් තොර වුණත් ඒ අයට අතීතයේ ඉදිරි පරම්පරාවලට අමතක නොවේ කියලා. හැබැයි ලංකාවේ ඊට වැඩිය වෙනස්. ලංකාවේ දැන් මේ යුද්ධය ඉවර වෙනකොටම අපේ පිරිසට යුද්ධයක් තිබුණද නැද්ද කියලාත් අමතක වෙන තත්ත්වයකට ඇවිල්ලා. ඔව්. ඒකට එක හේතුවක් තමයි අපෙන් දෙන පණිවිඩය හරිනේ සමාජයට. ඒ කියන්නේ දැන් නියම පණිවිඩයක් කියන්නේ නැහැ කියන එක. නියම පණිවිඩයක් කියන්නේ නැහැ කියන එක මම කියන්නේ. ඒ කියන්නේ මේක දැන් යුද්ධයක් ඉවර වුණාට පස්සේ අපි කතා කරන්නේ එක ජාතියක් ගැන විතරයි. දැන් ජපානය එහෙම කතා කරන්නේ නැහැ. ජපානයේ සමස්ත ජපානය ගැන තමයි කතා කරන්නේ. ඒගොල්ලන්ට ජපාන් ජාතිකයන් ගැන කතා කරන්නේ. දැන් හොඳම උදාහරණේ තමයි දැන් උදාහරණයක් ඇරෙද්දි කිව්වොත් ඕනෑම ටුවරිස්ට් කෙනෙක් ආවහම හිරෝෂිමාවේ මියුසියම් එකට ඒ කෞතුකාගාරයට ඒක තනිකරම යුද්ධයේ තියෙන භයානකකම තමයි කෞතුකාගාරය ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ ළමයි පිච්චිලා හිටපු හැටි. ඕනෑම යුද්ධයට කැමති කෙනෙක් ඒ මියුසියම් එකට ඇවිල්ලා එළියට එනකොට යුද මානසිකත්වයක් නැහැ. ඒ මොකද ඒගොල්ලෝ පණිවිඩයක් දෙනවා. පණිවිඩයක් දෙනවා. ලෝක නායකයෝ කොයි විදිහටද කියලා තියෙන්නේ කියන එක. ඒගොල්ලෝ පණිවිඩයක් දෙනවා. ඒ පණිවිඩය අති ප්‍රබලයි. ඒ නිසාම තමයි ඔවුන්ට පුළුවන් වෙලා තියෙන්නේ ඒ පණිවිඩේ දැන් ඒක ඉස්කෝලවල උගන්වනවා. යුද්ධය මෙහෙමයි. යුද්ධයක් ආවොත් මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා තමයි ජපාන් ජනතාව සාමාන්‍ය ජනතාව පොලිසිය මිනිස්සු පාරට එනකොටත් අකමැති. මොකද ඒකන්ට ඒක ඒගොල්ලන්ගේ මනසට පොඩි තෙරපීමක්. ඒ නිසා ඔවුන් නිදහසේ ඉන්නවා, විනය ගරුකයි, පොලිසියක් අවශ්‍ය නැහැ. දැන් උදාහරණයක් ඇරෙද්දි කිව්වොත් එහෙම දැන් හිරෝෂිමාව එහෙම නැත්නම් ටෝකියෝව ගත්තාම මේ වාහන හදන රටක් නේ මේක මුළු ලෝකෙටම. ඉතින් හෝන් ගහන්නේ නැහනේ ලෝකේ. තමන් හදන වාහනේ හෝන් එක තමන් පාවිච්චි කරන්නේ නැහැ. තමන්ගේ රට ඇරෙන අනිත් හැම රටක් පාවිච්චි කරනවා. ඒක තමයි විනය කියන්නේ. හොඳයි. මේ චන්දනගේ මේ හිරෝෂිමාවේ කඳුළු කෘතිය හරහා මම හිතන්නේ චන්දනගේ ඒ කාලවකවානුව තුළ හමු වුණු හිරෝෂිමාවේ ඒ ඛේදවාචකයට මුහුණ දුන්නු චරිත ගණනාවක් සමග මේ සංවාදයේ යෙදিলা ඒ ලබාගත්තු තොරතුරු මේවට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මට හිතෙනවා අර ඡායාරූපයකින් අපි නොදැක්කත් මම දැකපු විශේෂත්වය තමයි සමහරලාට ඔබ පුවත්පත් කලාවේදියෙක් විදිහට අවුරුදු ගානක තිබ්බ ඒ දැනුම සහ ඒ ලිවීමේ හැකියාවත් එක්ක වෙන්නට පුළුවන්. මේ කතාන්දර ලියවිලා තියෙන විලාසය සහ ඒ ගලාගෙන යන විදිහ කියවන්න හරිම රසවත්. කතාන්දරේ බොහොම ඛේදජනකයි. ඒක වෙනම කතාවක්. හැබැයි ඒ ඛේදාන්තේ වුණත් අපිට කියවන්න රසයක් තියෙනට ඕනේ. ඉතින් ඒ රසය ඉතාම හොඳින් මේ කෘතියේ ඇතුළත් වෙලා තියෙනවා. හිරෝෂිමාවේ කඳුළු අද දවසේ කතා කළේ මේ කෘතිය පිළිබඳවයි. චන්දන ස්තුතිවන්ත වෙනවා ඔබේ වටිනා කාලය අපේ වැඩසටහනට මිඩංගු කළාට. ඔබත් හිරෝෂිමාවේ කඳුළු කියවලා බලන්න. මේ කඳුළු වල තියෙන දුක වගේම අපිට ඉගෙන ගන්න මේ කඳුළු තුළ කොයි තරම්නම් දේවල් අපේ ජීවිතයට තියෙනවද කියන එක පිළිබඳව ඔබට පුළුවන් මේ කෘතිය කියවලා හමාර වෙනකොට දැනගන්න. ඒක හරියට අර චන්දන කිව්වා වගේ එවැනි ජපානයේ තියෙන ඒ යුද්ධය පිළිබඳව සටහන් වෙන කෞතුකාගාරයක් ඇතුළට ගිහිල්ලා යුද්ධය අවශ්‍යයි කියලා යන කෙනා කෞතුකාගාරයෙන් එළියට එනකොට යුද්ධය එපා කියනවා හා සමානවම මේ හිරෝෂිමාවේ කඳුළු කියවුවට පස්සේ මේ කඳුළු වල තියෙන ගැඹුර, කඳුළු වල තියෙන අරුත සහ ජීවිතේ බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන් වේ. ඒ වගේම ඔබට ස්තුතිවන්ත වෙන ගමන්ම ඉදිරියේදී අපි වැඩසටහන් ගණනාවක් අපිට කරන්න පුළුවන් ඔබේ වටිනා කියන දන්ත ගණනාවක් ඔබ විසින් ලියා තිබෙන නිසා. එහෙමනම් අද දවසේ කතා කරන පොත් වැඩසටහනින් අපි සමුගෙන යන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන විජේකුන් මහතාට සමුදෙන ගමන්ම. යළිත් දවසක හමු වෙමු. සුබ දවසක්.